විදුවියන්ස්ලා හැම කෙනෙක්ටම අයිබෝන්. අද දවසේදී විදු කතා කරන්න හේතුවේ මේ දවස්වල සමාජ ජාල කටගැස්මක් බවට පත් වෙලා තියෙන බුදුන්ගේ රස්තියාදුව පොත පිළිබඳව. විදුගේ යාළුවෝ බොහොම දෙනෙකුත් මේ බුදුන්ගේ රස්තියාදුව පොතට එරෙහිව විවිධාකාරයේ පෝස්ට් ෂෙයා කරලා තියෙනවා. එහෙමත් නැත්නම් ਵਿਚාර ලියලා තියෙනවා විදු දැක්කා. හැබැයි මේ අතරින් බහුතරයක් මේ පොත කියවලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ පොත කියවපු නැති කට්ටිය වෙනුවෙන් මේ වීඩියෝ එක කරන්න විදු කල්පනා කළා. සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ යමක් පිළිබඳව තමන්ම විමසා බලා ඒ කාරණේ සත්‍යද නැද්ද කියලා පිළිගන්න කියලා. ඉතින් මේ කාරණාව අනුව යමින් විදු මේ පොත සම්පූර්ණයෙන් කියවුවා. ඉතින් දැන් පොත සම්පූර්ණයෙන් කියවපු කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පොතේ නම සහ පොතේ අන්තර්ගතය අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ කියලා. අපි ඒක මෙන්න මෙහෙම විග්‍රහ කරගමු. මේ පොතේ 5 වෙනි පිටුවේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. මේ පොතේ රචකයා කේ.කේ. ශ්‍රීනාත් සඳහන් කරන්නේ ලෝකයේම අතඹුලක්සේ පසක් වෙච්ච නිසා මම ගෙදරින් පාරට බැස්සා කියලා. ඒ වගේම කියනවා ඕනෑම කෙනෙකුට තමන් බුදුනා වගේ හැඟීමක් ඇති වෙන එක මහ දෙයක් නෙවෙයි කියලා. එතනින් එහා තියෙන්නේ උත්තුම පුරුෂයන් ලියන ලැබූ කතාවක්. එතනින් එහා තියෙන දේවල් යම් ව්‍යංගාර්ථ තියෙන කතා කීපයක්. කෙනෙක් උණ විකාරයෙන් ඉන්නකොට එහෙමත් නැත්නම් මද්‍රව්‍යයක් අරන් සිහි විකලෙන් ඉන්න වෙලාවක තමන්ගේ ජීවිතේ මතකයන් අකුරු කළා වගේ හැඟීමක් තමයි මේ පොත කියවනකොට හැඟෙන්නේ. ඒ හැරෙන්නට බුදුදහම පිළිබඳව මහලුකු විවේචනයක් මේ පොතේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම බුදුදහම පිළිබඳව කියවෙන කොටස පොතේ අන්තර්ගතයෙන් ඉතාමත්ම සුළු ප්‍රතිශතයක්. නමුත් ඔවුන් පෙන්වන්න උත්සාහ කරන්නේ මේ පොත බුදුදහමට එරෙහිව ලියවිච්ච පොතක් වගේ. මේ අනුව තමා බුදුවරයෙක් කියලා හිතාගෙන ඉන්න මිනිහෙකුගේ මතකයන් අතර පාඨකයව රස්තියාදුවක ගෙනියන නිසා මේ පොතට ඒ නම යෙදුණ වෙන්නටත් පුළුවන්. ඒ අතරතුරේදී තවත් මේ පොතේ කොටසක් වැඩි වශයෙන් සමාජ ජාල මාධ්‍ය අතර ෂෙයා වුණා. ඒ තමයි මිනිසෙකු ශිෂ්ටාචාරයට සම්බන්ධ වන්නේ නෙළුම් මල් වලින් නොව කක්කා වලින් කියන කොටස. මේ කොටසින් 130 වන පිටුවේදී ඔහු සඳහන් කරලා තියෙන්නේ තමන් ගැනමයි. ඔහුට අනුව අසූචිවල ඇඟිල්ල නොගහපු මිනිහෙක් මානසික රෝගියෙක්. ඉතින් ඒ ගැන තීරණය කිරීම විදු ඔබට බාර කරනවා. දැන් ඇත්ත වශයෙන්ම බුදුන් වහන්සේට මේ පොතෙන් අපහාසයක් සිද්ධ වෙනවද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. මේ පොතේ එක්තැනක සඳහන් වෙනවා බුදුන් රස්තියාදුවේ ගියා කියලා. ඒක මෙන්න මෙහෙමයි. පිටු අංක 167 සිට 170 දක්වා දීර්ඝ කතාවක් එහි තියෙනවා. ඒක සාරාංශ කරලා ගත්තොත් ඔහු රස්තියාදුව ලෙස සඳහන් කරන්නේ අබිනිෂ්ක්‍රමණය. ඉන්පසු නිවන සොයාගෙන ගිය වසර 6ක දීර්ඝ ගමන. හැබැයි එතනදී ඔහු සඳහන් කරනවා සිදුහත් අබිනිෂ්ක්‍රමණය කරන්නේ පරම සුඛයක්. එහෙමත් නැත්නම් කාන්තාවකගෙන් ලැබිය හැකි පරම සුවය සොයාගෙන කියලා. අවසානයේදී එහෙම දෙයක් නැති බව ප්‍රත්‍යක්ෂ වුනහම අනිත්‍ය සහ ශුන්්‍යතාව පිළිබඳව බුදුන් වහන්සේ ලෝකයට දේශනා කළා කියලයි මේ පොතේ රචකයා සඳහන් කරන්නේ. මේක තමයි යම් තරමකින් හෝ බුදුන් වහන්සේට අපහාසයක් සිදු කරනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ කතාවේ අවසන් නිගමනය ලෙස ඔහු පෙන්වා දෙනවා ලෝකය වෙනස් කරන්නෙක් වීමට නම් ඔහු රස්තියාදුකාරයෙක් විය යුතුයි කියලා. මේ කතාව හරි හෝ වැරදි කියලා නිගමනයක් දෙන්න විදුහ සූදානම් නැහැ. හැබැයි මෙන්න මේ ගාතාවට මම ඔබේ අවධානය යොමු කරනවා. දුරං ගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්කන්ති මාරබන්දන. මේ ගාථාවේ අර්ථය සිරුරක් නැති දුර ගමනක යෙදෙන සිත දමණය කරගන්න කෙනා නිවනට යනවා කියන එකයි. මේක රස්තියාදුවේ යන සිත දමණය කරගත්තොත් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. මේ පොත ගැන කලබල වුණේ කවුද කියලා හොයන්න කලින් මේ පොත ගැන කලබලේ ඇතිකලේ කවුද කියලා හොයන්න ඕනේ. එහි රචකයා එවැගේම එහි රචකයාගේ ගුරුවරයෙක් වන උපුල්ශාන්ත සන්නස්කල සහ ඔහුගේ ගෝලබාලයන් පිරිසත් එවැගේම ඔවුන් වටා සිටින සමාජ ජාල මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසත් තමයි මේ පොත පිළිබඳව කලබලයක් ඇති කළේ. මේක ඇත්තටම නෙගටිව් මාකටින් ප්ලෑන් එකක්. හැබැයි මේකට මේ බෞද්ධයන් කියලා හුවා දක්වන්නට උත්සාහ දරන පිරිස, තමන් බෞද්ධයන් කියලා නිතරම පෙනී සිටින උත්සාහ දරන පිරිස, බෞද්ධ දර්ශනය පිළිබඳව නොව බෞද්ධ ආගම පිළිබඳව, එහෙමත් නැත්නම් එහි සාහිත්‍ය බෞද්ධ සාහිත්‍ය පිළිබඳව උනන්දුවක් දක්වන ඒක වැළඳගෙන සිටින පිරිස මේ ගැටයට අහු වුණා කියලා කිව්වොත් නිවැරදි. ඔවුන් තමයි මේ පිළිබඳව වන පෝස්ට් මේකට විරුද්ධව විචාර ලියන්න, මේකට විරුද්ධව පෝස්ට් ෂෙයා කරන්න පෙළඹුණේ. ඒ වගේම උපුල්ශාන්ත සන්නස්ගල අම්මා පොත ලියපු වෙලාවෙදි මේ වගේම මාකටින් ප්ලෑන් එකක් ක්‍රියාත්මක වුණා. අපි දැක්කා එතනදිත් මේ අසූචි කතාවක් පිළිබඳව කතාබහට ලක් වුණා, මේ පොත පිළිබඳව විශාල විවේචන ලියවුණා. ඉතින් මෙන්න මේකත් ඒ වගේම ඉදිරියේදී එළඹෙන පොත් ප්‍රදර්ශනයේ ඉලක්ක කරගෙන කරපු නෙගටිව් මාකටින් ප්ලෑන් එකක්. අපි කුඩා කාලයේදී ආගම කියලා ඉගෙන ගන්නේ ආගමික සාහිත්‍යය. ඒකට හේතුව තමයි කුඩා කාලයේදී ආගමික දර්ශනයක් අවබෝධ කරගන්න තරම් දැනුමක් ශක්තියක් අපිට නැතිවීම. ඒ නිසා මේ ආගම පිළිබඳව ගෞරවයක් ඇති කරන්නට ආගමික සාහිත්‍යය ඉවහල් වෙනවා. ඉතින්
ඒ තුලින් අපි වයසින් මුහුකුරා යනකොට මේ ආගමික දර්ශනය අපි අවබෝධ කරගන්න ඕනේ. ආගමික දර්ශනය ආගමික සාහිත්‍යයෙන් වෙන් කරගන්නට අපිට හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම නැති වුණොත් තමයි මේ ආගමික සාහිත්‍යයට එරෙහිව විවිධ කෝණවලින් එහෙමත් නැත්නම් මේ ආගමික සාහිත්‍යයේ ඉන කරුණු විවේචනය කරලා විවිධ කෝණවලින් බලන පිරිස් එක්ක ගැටුම් වලට යන්න අපි පෙළඹෙන්නේ. ඇත්ත වශයෙන්ම අපි ආගම කියලා අදහන්න ඕනේ ආගමේ දර්ශනය මිසක් එහි එන සාහිත්‍යමය කරුණු නෙවෙයි. දැන් මේ ආසාහිත්‍ය කරුණු වලට විවිධාකාරයේ පුද්ගලයන් විවිධ කෝණ වලින් අර්ථකථන දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හෙළේ මහා ගත්කතුවරයා විදිහට සඳහන් කරමින් ගෞරව කරන මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ භවතරණයේ පොතේ සිදුවත් චරිතය වෙනස්ම කෝණයකින් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් අපි මේ වගේ සාහිත්‍යමය කරුණු පිළිබඳව කිසිසේත්ම කලබල විය යුතු නැහැ. හැබැයි කෙනෙක් ආගමික දර්ශනයට පහර ගහනවා නම් ඒකට අපි උත්තර දෙන්න සූදානම් විය යුතුයි. අපි කොහොමද ඒක කරන්නේ? යම් කිසි පුද්ගලෙක් බෞද්ධ දර්ශනයට පහර ගහනවා නම් බෞද්ධයෙක් විදිහට අපි කරන්න ඕනේ එහි තියෙන වැරදි කරුණු පෙන්වා දීලා තාර්කිකව නිවැරදි කරුණු විග්‍රහ කරන එක. ඉතින් මේකට නිවැරදි බෞද්ධ දර්ශනය පිළිබඳව දැනුමක් අපිට තියෙන්න ඕනේ. ඉතින් ආර්ය සංඝයා වහන්සේලා කළ යුත්තේ මේ නිවැරදි බෞද්ධ දර්ශනය පිළිබඳ දැනුම සමාජගත කිරීම. මේක අද කාලයේදී නිසියාකාරයෙන් සිද්ධ වෙනවද කියන කාරණය ගැන අපි දෙවරක් හිතා බලන්න ඕනේ බෞද්ධයන් වශයෙන්. බෞද්ධයන් විදිහට ධර්ම කතිකාවතක් අපි ගොඩනගිය යුත්තේ කොහොමද කියන කාරණය පිළිබඳවත් අපි දෙපාරක් හිතා බලන්න ඕනේ. ඒ වගේම යම් කිසි දෙයක් පිළිබඳව විවේචනය කරන්න හෝ මතයක් සමාජගත කරන්න කලින් ඒ පිළිබඳව නිවැරදි කරුණු අපි සොයා බැලිය යුතුයි. ඒ පිළිබඳව දැනුවත් වෙලා තමයි අපි ඒ ගැන කතා කළ යුත්තේ. ඒක තමයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ යමක් තමන් විසින්ම අවබෝධ කරගන්න කියලා. ඉතින් එහෙම නැතුව යමක් ෂෙයා කරනවා නම් වෙන්නේ පටු ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් අපි ඔවුන්ට අපේ ආගම තුලින්ම වේදිකාවක් තනා දීම. මේ පොත පිළිබඳව විතරක් නෙමෙයි වෙනත් ඕනෑම දෙයක් පිළිබඳව ඔබ පෝස්ට් එකක් ෂෙයා කරනවා නම් එහෙමත් නැත්නම් ඔබ මතයක් සමාජගත කරනවා නම් ඒ පිළිබඳව ඔබේ බුද්ධියෙන් විමසා බලලා ඔබේ මතය සමාජගත කරන්න. ඒක තමයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. එහෙම නැතුව ඔබ දකින දකින දේවල් ෂෙයා කරලා සමාජයට විනාශකාරී මතයක් එහෙමත් නැත්නම් වැරදි මතයක් සමාජයට ලබා දෙනවා නම් බුදුන් වහන්සේ 45 වසරක් තිස්සේ පාගමනින් වැඩම කරලා මේ බුද්ධ දේශනාව එහෙමත් නැත්නම් සම්බුද්ධ ධර්මයේ ප්‍රචාරණය කරන්නට ගත්ත වෑයම නිකම්ම නිකන් රස්තියාදුවක් බවට පත් වෙන්නට පුළුවන්. ඉතින් ඒක එහෙම කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ බෞද්ධයාගේ ක්‍රියාකලාපය මත. අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ KK ශ්‍රීනාත්ගේ බුදුන්ගේ රස්තියාදුව පොත කියවන්න ඔබේ වටිනා කාලය මිඩංගු කරන්න එපා. විදු ඔබ වෙනුවෙන් පැය දෙකක කාලයක් ඒ වෙනුවෙන් මිඩංගු කළා. ඉතින් ඒ නිසා මිනිස් පැය දහස් ගාණක් ඉතිරි කරගන්නට විදුට හැකියාවක් ලැබුණා කියලා විදු විශ්වාස කරනවා. ඉතින් මේ පොත කියෙව්වේ නැති අයට මේ පිළිබඳව දැනුවත් වෙන්න ඔබේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සමාජයේ පැතිරෙන අවිද්‍යාව වෙනුවෙන් අවිද්‍යාව බිඳින්න විද්‍යාත්මක මතයක් ඉදිරිපත් කරන්න හැමදාමත් විදු සූදානම් ඉන්නවා. ඉතින් විදුගේ Facebook page එක ඒ වගේම YouTube channel එකත් එක්ක එකතු වෙලා විදු subscribe කරලා විදුවෙන් කෙනෙක් වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අපි ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් සමාජය දැනුවත් කරන වීඩියෝ එකකින් හම්බ වෙමු.